හොඳයි ආයුෂ බොහෝ වේවා අපහිතවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලංකා සහ ලෝකවාසී ඔබ සිඳුනම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයියේ දැන් 2024 ලබන්නේ හදන්නේ. ඔව්. 2024 ජනවාරි 1 වෙනිදා අපි තායිලන්තේ රූපරෝපණයක් කරනවා. අනිවාර්යෙන් කරනවා. වෙනුකයි තමයි තායිලන්තේ මූලිකත්වයෙන් තියෙන්නේ. මම ඒකට කටයුතු කරන අනිත් ගොල්ලෝ ඔන්න ලෝකවාසී සීලු දෙනාම එකතු කර ගන්නවා මේ වැඩේට ආරාධනා කරනවා අය අපි දෙන්නම නේද? ඔව් මම ඇත්තටම දැක්කා මේ පවගීම නාලගවල්ලේ එයාගේ ලෝකේ වටේ ඉන්න යාළුවට කතා කරනවා ගොඩක් අය බොහොම උනන්දුවෙන් අපි ප්‍රතිචාර කරලා තියෙනවා මමත් මෙයා ළඟ ඉන්න නිසා දැක්කා. ඉතින් අපි එකතු වෙලා ඒ වැඩේ කරමු හොඳ වැඩක් නේ. අනිවාර්යෙන්ම වෙනකයි දැන් අපේ අන්රයි එංගලන්තේ පණිඩක් කියවලා තිනවා. මම දැක්කා. අනිවාර්යෙන්ම දිගල් පරිණතයක් කියලා තිබ්බ අපිට. කොතරම් දේවල් හොඳ කියලා තිබ්බද? ඒක දැකලා මටත් ගහක් වුණා ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් හරි අපි මේ වීඩියෝ එක දැන් බලමු. අයබෝන් මම එංගලන්තේ ලන්ඩන් නුවරින් ඉඳලා කතා කරන්නේ අනුර ඉපිරකඩුව. මට ආරාධනාවක් ලැබුණා නාලගමල්ලිගෙන්. යාලා සැලසුම් කළා තියෙනවා 2024 ජනවාරි 1 වෙනිදා ලෝකයේ රටවල් කීපයක් එකතු කරගෙන ශ්‍රී ලංකකින් විසින් මේ පැලසිටිමේ ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් මේ එංගලන්තේ ඒ වෙනුවෙන් පැලයක් සිටවන්න කියලා මට ආරාධනා කරා. මම ඉතාම සතුටින් ඒක පිළිගත්තා. ඉතින් මේ ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ නාලගමල්ලි මම ගොඩක් කාලෙක අඳුරනවා. එයා මුලින්ම පටන් ගත්තා මේ උරන් කුඹුර අස්වද්දම කියලා ව්‍යාපාරයක්. ඒක ඒ තුලින් ගොඩක් අපේ දේශීය සහල් නිෂ්පාදනය වැඩි වුණා. පාළුවට කිව්ව කුඹුරු ගොඩක් අස්වැද්දුවා. ඉතින් ඒ ගොඩක් කට්ටියට දැන් අමතක වෙලා තියෙන නමුත් ගතයා. ඊට පස්සේ මේ පැලසිටුමේ ව්‍යාපාරය පටන් ගත්තා. විශේෂයෙන් මීගස් කොස් ගස් ඒ වගේ ප්‍රයෝජනවත් දේවල් දේ ගොඩාක් දුර සාර්ථක වුණා. මුළු ලංකාව පුරාම ඒක ක්‍රියාත්මක වුණා. ඊළඟ දේශීය කර්මාන්ත හොයාගෙන ගිහිල්ලා එයාලගේ වීඩියෝ කරලා ඒවා ලෝකෙට ඉදිරිපත් කරා. ඒ වගේ ගොඩක් දේවල් එයා කරා. ඉතින් ඊට අමතරව දැඩිගම වැවක් එයා තනියෙන් නිර්මාණය කරා. ඒ කියන්නේ තනියෙන් කියන්නේ ගොඩක් අයගේ සහයෝගයෙන් එක සාර්ථක අවසන් කරන්න යාට පුළුවන් වුණා. ඉතින් මේ හැම දෙයකටම එයාට උදව් කරපු විශාල පිරිසක් ඉතිපස්සෙන් හිටියා. ලංකාවේ කට්ටිය ගොඩක් පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඒ අතර මමත් කෙනෙක්. මායි මෙහෙ ඉන්න මගේ ෆැමිලි එක කට්ටියයි තමයි යාළු වෙන්නෙක් හිටියා සම්පත් සරත් කියලා. ඒ කට්ටියත් උදව් කරා ඔබව නිර්මාණය කිරීමේ දේම. ඉතින් ඒ වගේ ගොඩාක් විශාල කාර්යභාරයක් කරපු පුද්ගලෙක් තමයි වනාලක සිනාදීර කියන්නේ. ඉතින් එයාගේ මූලිකත්වයෙන් දැන් ජනවාරි 1 වෙනිදා එක්ස්ට්‍රාලිදානියේ ගාක් සිටවන්න අපි තීරණය කරා. ඉතින් අපිට මෙහේ දේශගුණයට ගලපෙන විදිහට අපි තෝරගත්තා. අපි සාකච්ඡා කරලා අපේ පවුල කටයුතු එකතු වෙලා අපේ ගෙදර පිටුපස ඇපල් ගසක් සිටවන්න කියලා. ඉතින් ඒක අපි කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ අපි දැන් තෝරගත්ත තැනකින් අපල ව්‍යාපාරගෙන අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක එදාට අපි කට්ටියක තුලා කරනවා. ඉතින් අපි එදාට හම්බ වෙමු ආපහු. ඒ අතරින් මේ කරන කාර්ය ඉතාම සාර්ථක වෙන්න කියලා නාරක මල්ලිට ඇතුළු ගොඩක් ඒක මේකට සහයෝගය දක්වන ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා. ඔක්කොටම මේ හොඳ වැඩක් නිසා තිරුවන් සරණ කියලා කියනවා. අපි එදාට ආපු අමුතු තිරුවන් සරණයි. නම බුද්ධාය. හරි අපි අන්රයියට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතිය අන්රයියේ. හරි අනිවාර්යෙන්ම ඒ වගේම අපි ආර්ථනා කරනවා අනිකුත් රටවල ඉන්න ලෝකෙ පුරාම ගෞරවනීය වැදගත් ශ්‍රී ලාංකිකයෝ විසිරී පැතිරී සිටිනවා. ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මතක් කර සිටිනවා ජනවාරි 1 වෙනිදාට ගහක් හිටවන්න කියලා. ඔබට සුදුසු කාල ගුණයක් ඉඩක් කඩක් තිබෙනවා නම් ඔබ ලෝකෙ කොහේ හිටියත් කමක් නැහැ. අපි ආරාධනා කරනවා තායිලන්තේ සියම් සිලෝන ආයතනයේ ඉඳලා
ඔන්න ඔබට ගහක් හිටවන්න කියලා ජනවාරි 1 වෙනි 2024 අපි ඉවෙන්ට් එකත් ඕපන් කරලා තිනවා වෙනුක අයියායි මමයි මෙහි කණ්ඩායම එකතු වෙලා මෙහි ත්‍රූප් ඕපන් එක අපි කරනවා ජනවාරි 1 වෙනිදාට ලාංකිකයනේ එකතු වෙලා ලෝකෙට අපි හුස්ම බෙදමු අනිවාර්යයි හුස්ම බෙදමු අනිවාර්යයි එහෙනම් ජය වේවා ජය වේවා ජය වේවා